දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. වජිර අබේවර්ධන ඇමතුමා කියනවා, මේ හිටපු ඇමතුමා කියනවා, ඒගොල්ලෝ අහුකුණ්ඩකේ නෙමෙලු මේ එක එක ආය හදන සන්දාන වලට යන්න. කවන්නෑ, ඉල්ලලා බලමු. ජනතාව කියයි එයාට කොහෙටද යන්න තියෙන්නේ කියලා. එයා අහුකුණ්ඩකේද නැද්ද මොකෙද්ද කියලා ජනතාව තීන්දුවක් දෙවි එයාට. එතකොට ඇමතුමා, මේ ප්‍රසන්න රණතුංගයි අපේ හිටපු ජනාධිපතිතුමායි අතර විශාල ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා. කුසු පහරයි අර පහරයි මේ පහරයි කියලා. ත්‍රිපාලි සිරිසේනට තියෙන බොහොම නිකන් පැත්තකින් තියෙන පොඩි ශක්තියක් විතරයිනේ. ඒ ප්‍රශ්නේදී මම ඉන්නේ ප්‍රසන්න රණතුංගක පැත්තේ. ප්‍රසන්න රණතුංගලාට දැන් ඇත්තටම ඉතින් ශක්තියක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේනට ඒ ශක්තියෙන් 10 එකක්වත් නැහැ. කොහොමුණත් මෛත්‍රීපාල සිරිසේන මම හිතන්නේ එයා ගැන විශ්වාසය තියන්න බෑ කාටවත්. එයා එක්සත් ජාතික පක්ෂයට කරපු දේ නිසා. මේක අන්ද පොහොට්ටුවේ කට්ටියත් එයා ගැන විශ්වාසයක් තියෙන කන්නේ නැහැ. ඒකම ඇමතුමා, මේ දයාගමගේ ඇමතුමා කියනවා, හිටපු ඇමතුමා කියනවා, සජිත් මහත්තයා එන්න ආස කැමතියි කියලා අලියත් එක්ක. නමුත් ඒක වටේ ඉන්න කීප දෙනෙක් තමයිලු මේ එයාව අල්ලගෙන ඉන්නේ. මොකද එයාගේ පිට කරවුඩින් මේ පාර්ලිමේන්තුවට යන්න බලාගෙන. මට නම් කාගේවත් කරවුඩින් යන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවට නොගියා කියලා මගේ ජීවිතේ විනාශ වෙන්නෙත් නැහැ. ජනතාව ඉල්ලුවත් පාර්ලිමේන්තුවට යනවා. එකන්ද සජිත් ප්‍රේමදාස මහත්තයා කරවුඩින්වත් කාගේවත් කරවුඩින් යන්න ඕනේ නැහැ. අර වෙනකොට මේ අනිල් මහත්තයාගේ පැත්තේ හිටපු අය සජිත් මහත්තයාට එකතු වුණා. ඊදෙනෙක් විතර එකතු වෙලා තිබුණා. සමග ජන බලවේගයේ පීටර් වන්දාස හිටියා මන්ත්‍රීවරු 55ක්. රංජන රාමනායක ඇවිල්ලා මස්පිඩු පෙන්නලා එකතු වුණාන් පස්සේ 56ක් වුණා. ඊට පස්සේ ඊයේ කාර්යාලය ආරනකොට අලුතෙන් ආයි ඇවිල්ලා හිටියා කාවින්ද ජයවර්ධන, රාජි සේනාරත්න, ලක්ෂ්මන් කිරියල්ල. මම හිතන්නේ තව සුමාන දෙයක් විතර යනකොට ඔක්කොම ටික ඇවිල්ලා ඉඳී රනිල් වික්‍රමසිංහ ඇරෙන්න. මගේ විශ්වාසය ඇක්සිස්.